Yo, what's up people? It's your boy Kota and how you guys doing? So, ella giri mokada enne? Ada villa machang pakai da hatuna. Me veddi na poda satida Samsung ela dena pahu. Lankawa agamathi machang. Nawathath Ranil. Why is inda danne devi khang ehinne? Te kiyene ke thirinne ne ne appa na kiyapa kiwa. Me unade di mang ada thoragatte video ekata ba horakam e giya moda horu. Ape Lankawa thinna ona tarang horu. Denata sulu mohotakata kalinuth nikan aaway namak geliyena. Ewa hemuma danna rahas. Era mang ada balanda yanne. Eka denmi thama man balanda ave unade eka me me me. Eka rename karala machang aathal media kiyala. Ah okay buddhiya bro. Eka naye vissa denu kiyala karanne neida? Hari hari hari. Eka anyway ave me video ka padang. Let's go. මාට්ටු වෙන්නේ නැතිව හොර වැඩක් කරන එක කලාවක්. මොකද හොරකමක් වුණත් plan කරලා හරියට නොකළොත් අහු වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඉතින් ඔන්න ඒ නිසායි අපි කතාවට උනක් කියන්නේ හොරකමක් හරියට කරන්න මොලේ තියෙන්න ඕනේ කියලා. මොකද කවුරු වුණත් මේ වැඩේදී හරියට මොලේ පාවිච්චි නොකළොත් අන්තිමට ඒ කෙනාට වෙන්නේ හිරකෝඩුවේ කූරු ගණන් කරන්නයි. මොලේ පාවිච්චි කරලා සූක්ෂම හොරු ගේම් දීලා පාඩුවේ ඉද්දී හොරකමට ආදුනික මොඩ මිනිස්සු හොරකමේ ගිහින් කරපු සමහර වැඩ දකි කිසිම කෙනෙක්ට හිනාව නවත්ත ගන්න බැරි වෙයි. සමහර විට මේවා දැකලා පොලිසිය අයත් බඩාලන් හිනා වෙන්නේ නැති. යාළුවනේ මම ඔයාලගේ ෆේවරිට් හොස්ට් බුද්ධික විශ්වවිද්‍යාලයෙන් එන මේ අලුත්ම සීරීස් එකට ඔයාලා ගොඩක් කැමති වෙයි කියන එක මට විශ්වාසයි. රැඳිලා ඉන්න මේ වීඩියෝවේ අන්තිම වෙනකන්ම මොකද අද මම ඔයාලට මුණගස්වන මේ මෝඩ හොරු එකිනෙකට දෙවෙනි නැහැ. So friends, let's get started with today's video title, Stupid Thieves Got on Camera Part 1. හැම තැනකම වගේ දැන් තියෙන CCTV කැමරා වලට ස්තුතිවන්ත වෙන්න හොරුන්ව අහුවෙච්ච අවස්ථා ගැන නිතර දෙවේලේ අපිට ආහන්න දකින්න ලැබෙනවා. හොරු අල්ලන්න විතරක් නෙවෙයි හොරකම් බලන්න CCTV කැමරා වලට පුළුවන්කම තියෙනවා. ඒ වගේ සිදුවීමක් තමයි මේ මුල්ම වීඩියෝ ක්ලිප් එකෙන් මම ඔයාලට පෙන්වන්නේ. බැලු බැල්මටම අපිට හිතා ගන්න පුළුවන් මේ මිනිස්යාගේ බයික් එකේ මොකක් හරි අවුලක්. ඔහු ඒක හදා ගන්න උත්සාහ කරනවා. එවිදන් ආපු අනෙක් පුද්ගලයා වටපිට බලලා අර මිනිස්යාගේ පිටිපස්සේ සාක්කුවේ තිබ්බ පර්ස් එක හොරකම් කළා. ෂේප් එකේ මාරු වෙන්න හදපු හොරාගේ ඇස් දෙකේ ළඟට නැවතුනේ එතනම උඩ තිබ්බ CCTV කැමරාවේ. මිනිහා බය වුණා. මොකද එයා දැන් දන්නවා එයා කරපු ඒ හොරකම මේ කැමරාවේ රෙකෝඩ් වුණා කියලා. Tamange අරමුණ වෙනස් කරපු මේ හොරා පර්ස් එක බිම වට්ටලා හොඳ මිනිහා වගේ අර පුද්ගලයාට කතා කරලා ඒක පෙන්නුවා. එහෙම කරලා යන්න කලින් තව එකපාරක් කැමරාව දිහා බලපු හොරා කැමරාවට පේන්න අත් දෙකෙන් වැඳලා සමාවත් ඉල්ලුවා. ඉන්දියාවේ පොලිස් නිලධාරියෙක් තමයි මේ වීඩියෝ එක ඉන්ටර්නෙට් එකට එකතු කරලා තිබුණේ. මේ සිදුවීම ඇත්ත එකක්ද එහෙම නැත්නම් ප්‍රැන්ක් එකක්ද කියන්න දන්නේ නැහැ. කොහොම නමුත් සිද්ධිය සිදුවී. ඒ වගේම මේ සිදුවීම ඩේලි මේල් වෙබ් අඩවියත් වාර්තා කරලා තිබුණා. මේකත් ඒ වගේම වීඩියෝ එකක්. ඒත් මේක ඔයාලට පෙන්වුවට මම නම් හිතන්නේ මේක මෙයාලා ආතල් එකේ ඒකනම් ප්‍රැන්ක් එකක් වගේ. එක වෙළඳ සැලකට නිතර නිතර හොරෙක් පනින්න ගත්තා. ඒත් ඒ හොරාව කවදාවත් අල්ලගන්න පුළුවන් උනේ නැහැ. ඉතින් හොරෙකින් හිටපු වෙළඳ සැල් හිමියා හොලිවුඩ් ෆිල්ම් එකක වගේ සුපිරි දැලක් එළුවා. ඔන්න දවසක් මේ බුද්ධිමත් හොරා කොහොම හරි වහලෙන් ඇවිත් ඇතුළට පැනගත්තා. පරණ පුරුද්ද දුවගෙන ගියාට හොරා දැනගෙන හිටියේ නැහැ එයාගේ පිටිපස්සෙන් වැහෙන හැම දොරක්ම ඔටෝමැටිකලි ලොක් වෙනවා කියලා. මීල් ගුලකට අහු මීයක් වගේ මේ හොරාවත් වෙළඳ සැල් හිමියාගේ උගුලට අහු වුණා. මෙතනින් බේරෙන්න මෙයා සෑහෙන ගේමක් දුන්නා. Taman genapu ආයුධත් පාවිච්චි කරලා බැලුවා. එහා පැත්තේ තිබ්බ දොරත් කඩලා පැනගන්න පුළුවන්ද කියලා බැලුවා. කරන්න පුළුවන් හැමදේම කරත් හොරාට පුළුවන් වුණේ නැහැ මේ උගුලෙන් පැනගන්න. ඒත් අන්තිමට එයාගේ උදව්වට පොලිසිය එතනට ආවා. එයාලා හොරාව මේ කූඩුවෙන් එළියට අරගෙන පොලිසිය කූඩුවට මාරු කළා. මේ වීඩියෝ ක්ලිප් එක පාකිස්තානයේ වෛරල් වුණ වීඩියෝ එකක්. ඒක ඇතුළට ආපු මේ හොරා කරේ මහා අමුතු වැඩක්. Tamange අනන්‍යතාවය හංගන්නේ නැතිව මේ හොරා කැමරාවට පේන්න විහිළුත් කරා. AC එකක් Tamange අරගෙන මෙයා මෙයාගේ කාඩ් එක හිර කරගෙන මැෂින් එක මේ විදිහට ගලවන්න උත්සාහ කළා. කිසිම ආයුධයක්වත් නැතිව අත් දෙකෙන්ම මෙයා මේ කොටස විවෘත කළා. සල්ලි මොනවත් ඇතුලේ පේන්න තිබුණේ නැති නිසා ෂේප් එකේ මෙයා මෙයාගේ හිර වුණ කාඩ් එක අරගෙන මැෂින් එක තිබ්බ විදියට වහලා එතනින් මාරුණා. ඊට පස්සේ මේක වෛරල් වුණා. පොලිසිය මොහුව හොයලා අත්අඩංගුවට ගත්තා. පොලිසිය කියන විදියට මෙයා මීට කලිනුත් මේ වගේ ATM කඩලා සල්ලි හොරකම් කරපු කෙනෙක්.
මේ වීඩියෝවේ ඔයාලා මේ දකින්නේ තමන්ගේ කුඩා දරුවන් දෙන්නත් එක්ක හොරකමේ ආපු තරුණ අම්මා කෙනෙක්ව. මේ විදියට බඩුවතපත ගාලා බලන ගමන් ෂේප් එකේ සායට යටින් නැඳන් ඉන්න කලිසමක් ඇතුළට වෙන්නේ නැති බඩු ටික දාගත්තා. ඊට පස්සේ එයා කැමරාව දිහාත් බලලා ගානකටවත් ගන්නේ නැතිව අනිත් පැත්ත හැරිලා තවත් බඩු ටිකක් සාය ඇතුළට දාගත්තා. තමන්ගේ ළමයි දෙන්නව ආවරණයක් කරගෙන හොරකමේ ආවමේ අම්මා තමන්ගේ ළමයි දෙන්නට මේ දුන්නේ වැරදි ආදර්ශයක්. ලංකාවේ උන මේ සිදුවීමත් පවුලක් පිටින්ම හොරකමේ ආව සිදුවීමක්. බලන්න මේ පවුල කොච්චර සහයෝගයෙන් මේ වැඩේ කරනවද කියලා. ඒත් මේ එක්කෙනෙක්වත් දැනගෙන නැහැ කඩේ ඇතුලේ CCTV කැමරා තියෙනවා කියලා. බලන්න මේ කාන්තාවට තියෙන අතුරු දහන් කිරීමේ හැකියාව. උතු අම්මෝ මෙයාට හොඳට පිටලා තිබ්බට මෙයාගේ හොරකමත් කැමරාවට අහු වුණා. බලන්න මෙයා මොතරම්නම් දේවල් තෝකයක් එයාගේ සායස්සේ කියලා. මේ දේවල් දකිද්දී මේ අමුතු හැකියාව කාන්තාවන්ට උපතින් මෙන දෙයක්ද කියලත් සමහර විට ඔයාලට හිතෙන්න පුළුවන්. සරමක් ඇඳගෙන කඩේට ආව මේ අංකලුත් අර ගැහැණුන්ට දෙවෙනි උනේ නැහැ. මේ වැඩේට හොඳ පළපුරුදු කෙනෙක්. එංගලන්තේ මෝඩ හොරු රැලක් මහ දවාලේ රත්තරන් බඩු කඩයක් කඩන්න ප්ලෑන් කරා. එංගලන්තේ බයියෝ එක්ක ගෙන ස්කූටර් වල ආපු මේ හොරු සෙට් එක මිටි වලින් ගහලා කොහොම හරි වීදුරු බිඳගෙන කඩේ එළියේ ඉඳන් බඩු හොරකම් කරන්න ගත්තා. කිසිම බාධාවක් නැතිව මේ විදියට යාලට මේ වැඩේ නත්පාසි ඇවිල්ලා ගහනවලේ මුන්න. වුරුදු 70කටත් වැඩි මේ ආච්චිගේ නිත ගැටට කරා. විදුලියක් වගේ හොරුන් අතරට දුවගෙන ආව මේ ආච්චි Tamanගේ බෑග් එකෙන් හොරුන්ට පහර දෙන්න ගත්තා. ටික පැනලා දිව්වා. ඒ අතරින් එක බයික් එකක් වැටුණා. ළඟ හිටපු අය ඒ හොරු දෙන්නව අල්ලගත්තා. තවමත් ඔයා මේ වීඩියෝ එක ලයික් කරේ නැත්නම් මේ ආච්චිගේ මේ වීර ක්‍රියාව වෙනුවෙන්වත් ඔයාට දැන් මේ වීඩියෝ එක ලයික් කරන්නම වෙනවා. හොරෙක්ුණත් හොරකමක් කරන්න කලින් ඔළුවේ ප්ලෑන් එකක් තියාගෙනයි වැඩේට බහින්නේ. ගේකට පයින්වනම් අඩුම තරමේ ඒ ගෙදර මිනිස්සු ඉන්නවද නැද්ද, නැත්නම් බල්ලෙක් හරි ඉන්නවද නැද්ද කියලා හොයලා බලනවා. බලන්න මේ හොරා තමන් ගැන මොනව හිතාගෙනද දන්නේ නැහැ හොරකම් කරන්න තෝරගත්තේ. පොලිසිය කඩනවා. පොලිසියක් මාස්ක් එකක් දාගෙන ආව මේ පුද්ගලයා ගෙනාව අඬුවකින් ඔහු බයිසිකලයක ලොක් එකක් කඩන්න උත්සාහ කරනවා. පොරාගේ මේ ක්‍රියාව කැමරාවෙන් දැකපු පොලිස් නිලධාරියෙක් පොරාව අතටම අල්ලගෙන මාංචු දාලා ගෙනත් දැම්මා. ඇත්තටම මේ මිනිස්සයාට හොරකම් කරන්න වෙන තැනක් තිබ්බේ නැද්ද දන්නේ නැහැ. පොලිසියම තෝරගත්තේ සිගරට් කඩේකට ඇතුළුන මේ පුද්ගලයා මේ ආවේ කඩේ කොල්ල කන්න. ඒ විදියට මේ පුද්ගලයා මේ කාන්තාව ඉස්සරහට එන ගමන් ෆිල්ම් එකක හීරෝ කෙනෙක් වගේ සාක්කුවේ තිබ්බ පිස්තෝලේ ඇදලා ගත්ත පාර අතින් ලිස්සලා පිස්තෝලේ කාන්තාවගේ පැත්තට වැටුණා. පොරා ෂණිකව පැනලා පිස්තෝලේ ගන්න උත්සාහ කරත් එයාට හිතෙන්නේ නැති මේ හොඩ වැලලා දොර අරගස්සේ ඔගේ පැනලා පිස්තෝලේ ගන්න උත්සාහ කරත් එයාට හිතෙන්නේ නැති මෙතනින් ඉක්මනට පැන ගන්න එක නුවණට හුරුයි කියලා. ඒ විදිහට දුවපු පාරට හොරාගේ කලිසමක් ගැලවුණා. ඒ තොරා නැවතුනේ නැහැ. කලිසමත් අතින් නල්ලන් හොරා එතනින් පැනලා දිව්වා. ෆිල්ම්ස් වලින් පවා අපි දකිනවා හොරකමකට හොරු එද්දී අවශ්‍ය හැම දෙයක්මත් එක්ක තමයි එයාලා වැඩේට බහින්නේ. ඒත් මේ හොරාගේ කතාව වෙනස්ම කතාවක්. ආර්ට් ගැලරි එකට ආව මේ පුද්ගලයා කරපු හොරකමට ඔහුගේ පෙර සූදානමක් තිබ්බේ නැති ගානයි. එතන තිබුණු චිත්‍රයක් එයා මේ විදියට හොරකම් කළා. ඒත් ඒක එයාට හඳුනන විදියක් නැහැ. අම්මෝ බයි හොරු වෙච්චම පට්ට බෝලයි මූණන් ඇත්තටම බයි දුවේ කළා. ඒත් පින්තූරේ ලොකු වැඩි. ඊට පස්සේ මොහු කිසිම බයක් නැතුව චිත්‍රය අතේම අරන් යන්න පිටත් වුණා. ඒ වෙද්දිත් මේ සිදුවීම දිහා කැමරාවෙන් බලාගෙන හිටපු ආරක්ෂකයින් මෙයා එළියට එනකන් බලාගෙන හිටියේ මෙයාව පිළිගන්න. මේ කාන්තාවගේ මේ ෆෝන් ෂොප් එකට සැරෙන් සැරේ හොරු පැන්නා. ඒකෙන් පාඩමක් ඉගෙන ගත්ත මේ කාන්තාව තමන්ගේ කඩේට CCTV කැමරා හයි කරලා දොරට අමතරව තවත් ආරක්ෂිත දැලකුත් හයි කරා. ඒ යකඩ දැලෙන් ඇතුළට එන්න පුළුවන් වුණාට ආපහු දැල හරහා පිටට යන්න බෑ. ඔන්න දවසක් හොරා දොරත් කඩාගෙන ඇතුළුණා. ඒත් මේ පැද්දෙන දැල ඔහු නැවැත්තුවා. දැල යටින් ලේසියෙන්ම රිංගල යන්න පුළුවන් කියලා තේරුම් ගත්ත හොරා හිතපු විදියටම රිංගලා ඇතුළට පැනගත්තා. ඒත් හොරාට ආපහු ඒ දැලෙන් රිංගල යන්න පුළුවන් උනේ නැහැ. මෙයා ආපහු පැනගන්න සෑහෙන ට්‍රයි කළා. ඒත්
අන්තිමට පොලිසිය ඇවිත් තමයි හොරාව මේ දැලින් එළියට කඩේට ඇතුළුනාට පස්සේ ඇයට නොටිෆිකේෂන් එකක් ඇවිත් තියෙනවා. ඊට පස්සේ ඇය ඇගේ ෆෝන් එකෙන් මේ හැම දෙයක්ම බලන් ඉඳලා තියෙනවා. කොටු වෙච්ච හොරාගේ කෙරුවාවන් දැකලා ඇයට හොඳටම හිනා කියලා ඇය කියනවා. කඩේකට පැන්න ලංකාවේ මේ අපේ හොරාට මූණ වහගෙන කැමරාව දිහා බලද්දී මෙයාට තේරුණේ තමන්ගේ මූණ එළිය කියලා. පස්සේ මෙයා ටී-ෂර්ට් එකකිනුත් මූණ වහගෙන ඊට පස්සේ තවත් වෙද්දි මූණ වහගෙන ආපහු එන්න ඇත්තේ කලින් වැරදීමෙන් මූණ පෙන්නපු වරදට සමාව ලැබෙයි කියලා වෙන්න ඇති. මේ තවත් ඒ වගේම සූදානමක් නැතිව ආපු චීන හොරෙක්. අපේ මිනිස්සු කොහෙන් හරි රෙද්දක් හොයන් මුනේ ඔතා ගත්තත් මෙයාට ඒ වෙනුවට තිබ්බේ ටොයිලට් පේපර් විතරයි. බලන්න මේ හොරා මමියක් වගේ ටොයිලට් පේපර් මුනේ ඔතාගෙන ඉන්න හැටි. සෝෂල් මීඩියා වල වෛරල් වුණ මේ වීඩියෝවේ ඉන්න තරුණයා මේ හදන්නේ සිරෙප්පු හොරකමක් කරන්න. දෙන්න අනුන්ගේ ගෙදරක ෂූරැක් එකෙන් Tamanට ගැලපෙන සයිස් තෝරාගෙන නිකන් ෂොපින් ආව දෙන්නෙක් වගේ. කොහොම හරි ගේ ඇතුලෙන් ඇහුණු සද්දයක් නිසා බය වෙච්ච කෙල්ලෝ දෙන්න එතනින් පැනලා දිව්වා. මොකුත් ප්‍රශ්නයක් වුණේ නැති නිසා මේ දෙන්න ආයෙත් ෂූරැක් එකට කිට්ටුවා. මේ කෙල්ලගේ ඇස් දෙක නැවතුනේ එතන තිබ්බ CCTV කැමරාවේ. මැලේසියාවේ රත්තරන් බඩු කඩේකට පැන්න මේ හොරු සෙට් එකට උනේ මහා කැතම වැඩක්. කඩා ගන්න බැරි උත්සාහ කළත් එයාලට බැරි වුණා වීදුරු ටික බිඳලා බඩු ටික කොල්ල කන්න. මොකද මේ වීදුරු සාමාන්‍ය වීදුරු නෙවෙයි. අන්තිමට මේ හොරුන්ට උනේ හිස් අතින්ම ආපහු යන්නයි. ඉතින් යාළුවනේ අද මේ වීඩියෝ එකත් ඔයාලා ගොඩක් ආසාවෙන් බලන්න ඇති. ඒක එහෙමනම් වීඩියෝ එක ලයික් කරලා ඔයාගේ බීට් ගට් සම් ටැලන්ට් මචං. අවත්ත කවුල් එකස්සේ ගියාක්තා. පක් අදහසුත් කමෙන්ට් කරන්න. තවත් මේ වගේම ඔයාලා කැමති වීඩියෝ එකක් කරන් මම එනකන් ඔයාලා හැම කෙනෙක්ම පරිස්සමෙන් ආරක්ෂිත වෙන්න. එලිබි බොස් ගුඩ් නයිට්. සෝ අපි මේ බැලුවේ හොර කවේ ගිය මෝඩ හොරු. ඒ හොරුණා ගමයි අහුවෙච්චේ උන්නේ. මහා මෝඩ හොරු. අවානයි බයි හොරු. කරන්න දෙයක් නැහැ. ඉටිස් ඉටිස්. අද ඉතින් මෝඩෙක් දැක්කම මං කියන්නේ ආ මෝඩෙක් කියලා නේ. ඕම් බයියේ. අම්බෝ බයියා. ඒ බයි. ඕකේ එනිවේ එනං ඒ අපි වමුණත් මං හිතන වීඩියෝ වල වල සතුරු වෙන්නේද කියලා. සාමකාමි අරගලේ 33 වන දින ක්‍රියාත්මකයි. බලාපොරොත්තු පොදියක් සමග අපි කොල්ලෝ කෙල්ලෝ තාවත් අරගෙන. සෝ වෙනා අරගලේට නියත ජය ප්‍රාර්ථනා කරමින් අද මම මේ වීඩියෝ එක නවත්තනවා. ටේක් කෙයාර් ඇන් පිස්තුරිගේ අරගලේට ජය.